අනුරාධපුර අධිකරණයේ විනිසුරු නිලමැදිරියේ ගිනිඅවියක් පත්තු වෙයි. සේවිකාවෝ දෙදෙනා නූලෙන් බේරෙති. මේ අනුරාධපුර අධිකරණ වාර්තාකරු උපාලි ආනන්දගෙන් මේ වාර්තාවේ සඳහන් කර තිබෙන්නේ IIT නවතම ශාඛාව දැන් කුරුණෑගල නගරයේදී. අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවවසම් මහත්මියගේ විනිසුරු නිලමැදිරිය තුළ ඊයේ පස්වරුවේ ගිනි අවියක් ක්‍රියාත්මක වී ඇති බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසනවා. මෙලෙස ගිනි අවිය ක්‍රියාත්මක වී ඇත්තේ අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් අධිකරණ හමුවේ පවතින නඩුවකට අදාළව නඩු භාණ්ඩයක් ලෙස නම් කර තිබූ ගිනි අවියක් රජ රස පරීක්ෂකවරයා වෙත යැවීමට මහේස්ත්‍රාත්වරයාගේ අත්සනේදී මෙන් අනතුරු බවයි සඳහන් කරන්නේ. අධිකරණ සේවිකාවන් දෙදෙනෙකු විසින් අදාළ මුද්‍රා තැබීම සිදු කරන අවස්ථාවේ ගිනි අවිය මෙලෙස ක්‍රියාත්මක වී පත්තු ඇති බව සඳහන් කරන අනුරාධපුර මුලස්ථාන පොලිසිය ගිනි අවි පත්වීමට සුළු මොහොතකට පෙර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවවස මහත්මිය සිය විනිසුරු නිලමැදිරියෙන් පිටව ගොස් තිබෙනවා. මේ සිද්ධියෙන් කිසිවෙකුට තුවාල සිදු වී නොමැති බවත් අනුරාධපුර පොලිසිය ප්‍රකාශ කර තිබෙන බවයි එම වාර්තාවේ කියන්නේ. දිවයිනක් ප්‍රධාන වාර්තාව එයමයි. රස පරීක්ෂකට යැවීමට මුද්‍රා තබද්දී විනිසුරු නිලමැදිරියේදී ගිනි අවියක් පත්තු වෙලා පර්ස කුරුණේරු සහ මිහින්තලේ රංගචතුගේ වාර්තාවක කියන්නේ. ලංකාදීප වාර්තාව මේ මහේස්ත්‍රාත් නිලමැදිරියේ වෙඩි පත්තු වෙයි. උපාලි ආනන්දත් අනුරාධපුර බීජේ චතුරංගගේ වාර්තාවක එයත් වාර්තා කරනවා. ලංකාදීපයත් තමන්ගේ ප්‍රධාන වාර්තාවකට මේ